Welcome back. අද අපි පොඩ්ඩක් වෙනස් විදිහ එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි යන්න හදන්නේ. අපි දැන් ඉන්නේ ෆින්ලන්ඩ් වල හෙල්සින්කි සිටි එකේ ඇරබියන් රන්ත කියන ඒරියා එකේ. අපේ ඩෙස්ටිනේෂන් එක Espoo කියන සිටි එකේ තියෙන Nuuksio National පාර්ක් එක. ඒකට යන්න මුලින්ම අපි මෙතනින් ට්‍රෑම් නම්බර් 6 එක අරන් සිටි සෙන්ටර් එකට යන්න ඕනේ. මේ ඔයාලට පේන්නේ හෙල්සින්කි මේන් රේල්වේ ස්ටේෂන් එක. අපි එතන ට්‍රේන් එක ගන්න ඕනි Espoo වලට යන්න. XEU කියන ට්‍රේන්ස් තුනෙන්ම අපිට Espoo වලට යන්න පුළුවන්. අපි ගියපු ටයිම් එකත් එක්ක ලේටස්ට්ම අවේලබල් ට්‍රේන් එක උනේ E කියන ට්‍රේන් එක. ඒක ප්ලැට්ෆෝම් නම්බර් 14 වල තමයි තිබුණේ. හෙල්සින්කි ඉඳලා Espoo වලට විනාඩි 25ක වගේ ට්‍රේන් රයිඩ් එකක් තමයි තියෙන්නේ. Espoo ස්ටේෂන් එකෙන් බැස්ස ගමන් එතනම තියෙන බස් හෝල්ට් එකෙන් අපිට Nuuksio වලට යන්න තියෙන 245A කියන බස් එක ගන්න පුළුවන්. අපි බහින්න ඕනි Haltia Finish Nature Center එක ළඟින්. ඒක විනාඩි 20ක වගේ රයිඩ් එකක්. අපි ෆොරස්ට් ඒරියා එකක් මැදින් තමයි යන්නේ. ඒක නිසා දෙපැත්ත සීනරීස් හරිම ලස්සනයි. දැන් අපි ඉන්නේ Haltia Finish Nature Center එක ළඟ. මේ Nature Center එක Nuuksio National Park එකට යාපදව පිහිටලා තියෙන්නේ. හයික් කරන අයට සහ නේචර් එකට කැමති අයට ඒ සෙන්ටර් එකෙන් ගොඩක් සර්විසස් ප්‍රොවයිඩ් කරනවා. නේචර් එක්සිබිෂන්ස්, හයිකින් ටුවර්ස් වලට ගයිඩන්ස්, ඉන්ෆර්මේෂන්, ඒවට ඕන කරන ඉක්විප්මන්ට්, බයිසිකල්ස් වගේ දේවල් මේ නේචර් සෙන්ටර් එකෙන් ප්‍රොවයිඩ් කරනවා. ඒ සමහර සර්විසස් වලට එයාලා ප්‍රයිස් එකක් ගන්නවා. හැබැයි ටුවර් ගයිඩන්ස් වගේ දේවල් එයාලා ටෝටලි ෆ්‍රී තමයි දෙන්නේ. එයාලා එක්ස්ප්ලේන් කරපු හයිකින් රූට්ස් කීපකින් අපි සිලෙක්ට් කරගත්තේ ටෝටල් දුර කිලෝමීටර් 7ක් වගේ වෙන හයිකින් රූට් එකක්. හයික් එක පටන් ගන්නකොටම පොඩි වැස්සක් තිබුණා. හැබැයි නේචර් සෙන්ටර් එකේ අය කියපු විදියට ඒ වැස්ස වැඩි වෙලා තියෙන එකක් නෙමෙයි. මේ තියෙන රෙඩ් කලර් සයින් බෝඩ් එක තමයි අපි ෆලෝ කරන්න ඕනි අපේ රූට් එක හොයාගන්න. ඒ බෝඩ්ස් රූට් එකේ දිගටම තනින් තන ඒගොල්ලෝ ගහලා තියෙනවා.
අපි මේ හයික එක යන්නේ ඔටම් එකේ මුල හරිය නිසා මේ කාලෙදී වටපිටාවේ කලර්ස් එහෙම චේන්ජ් වෙන්න පටන් ගත්තා විතරයි. නූක්සියෝ නැෂනල් පාර්ක් එක කියන්නේ ෆින්ලන්ඩ් වල තියෙන නැෂනල් පාර්ක්ස් 40න් එකක්. ඒක 1994 තමයි එස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ. ඒක තමයි හෙල්සින්කි කැපිටල් සිටි එකට දෙවැනියට ළඟින්ම පිහිටලා තියෙන නැෂනල් පාර්ක් එක. මේ නැෂනල් පාර්ක් එක වර්ග කිලෝමීටර් 53ක විහිදලා තියෙනවා. මේක බලන්න යන්න ආස කෙනෙක්ට සිලෙක්ට් කරගන්න දැනට හයිකින් ට්‍රේල්ස් 8ක් මේ පාර්ක් එකේ තියෙනවා. ඊට අමතරව බයිකින් ට්‍රේල් එකක් සහ හෝස් රයිඩින් ට්‍රේල් එකකුත් මේ ෆොරෙස්ට් එක ඇතුලේ තියෙනවා. අපි තෝරගත්තු ට්‍රේල් එකේ ලේක්ස් දෙකක් අපිට හම්බෙනවා. මේ තමයි ෆස්ට් ලේක් එක. මේ ඕටම් එක නිසා එක එක ටයිප් එකේ හතු වර්ග, බෙරිස් වර්ග අපිට යනකොට දැක ගන්න පුළුවන් වුණා. මෙහි නැෂනල් පාර්ක්ස් වල තියෙන තවත් එක් විශේෂත්වයක් තමයි මේ වගේ හතු වර්ග, බෙරිස් වර්ග කඩාගෙන ගෙනියන එකට රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. මේ තමයි අපේ ට්‍රේල් එකේ ඩෙස්ටිනේෂන් එක සහ අපිට ඒ ගමනේදී හම්බ වෙන දෙවනි ලේක් එක. මෙතන පොඩි කොෆි ෂොප් එකකුත් තියෙනවා. ඒකෙන් කොෆි එකක් බීලා මොනාහරි කාලා, එහෙම නැත්නම් ගෙදරින් ගෙනාපු මොනාහරි දෙයක් කාලා රෙස්ට් කරන්න පුළුවන් මේ ඒරියා එකේ. ඒ වගේම මේ ලේක් එකේ කයාකින් වගේ වෝටර් ඇක්ටිවිටීස් කරන්න ඕන වෙන බෝට්ස් සහ නිති ඉක්විප්මන්ට් මේ කැෆේ එකෙන් රෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆොරස්ට් එකේ එක එක ඒරියාස් වල ස්පෙෂලි ලේක් සමට ලස්සන වීව්ස් තියෙන ඒරියාස් වල කැම්පින් කරන්නත් පුළුවන් පරිසරයට බාධාවක් වෙන්නේ නැති විදියට. ඒවටත් රෙස්ට්‍රික්ෂන්ස් මුකුත් නැහැ. Thank you.
මේ තියෙන තේ වගේ ගොඩ දෙනෙක් කැම්පින් කරන්න යන කැම්ප් සයිට් එකක්. ඔය විදිහට තමයි අපේ නූසිකෝ නැෂනල් පාර්ක් හයිකින් එක්ස්පීරියන්ස් එක ඉවර වුණේ. Thank you for watching.